ආදරයේ පළමු පාඩම. නිින්ද අපිට අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට. මේකේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. මේ ගැන කතා කරන්නයි අද මේ ලෑස්ති වෙන්නේ. මේ ගැන කතා කරන්න අද අපි එක්ක එකහුවෙලා ඉන්නවා මහනුවර මහරෝහලේ ප්‍රසව හා නාරි වේදී වාට්ටුබාර හෙදි සොයිරිය ප්‍රියංගිකා අඹගස්පිටිය මහත්මිය. අයිබුවන්. අයිබුවන් හැලි. තවත් කෙනෙක් අපි එක්ක එකහුවෙලා ඉන්නවා. මම හිතන්නේ ඇයට අත්දැකීම් වලින් බහුල කෙනෙක් ඕලු විමලසේන මහත්මිය. ඕලු විමලසේන මහත්මියට මම හිතන්නේ එයාගෙම ව්‍යාපාරය දැන් මේ ළඟදි පටන් ගත්තා. කුඩා දරුවන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමත් කාමරයක් ලස්සන කරගන්න කුඩා දරුවෙක්ගේ ඇඳ ඇතිරිලි නිර්මාණය කරන්න ළඟදි ඕලු විමලසේන මහත්මිය එයාගෙම ව්‍යාපාරය පටන් ගත්තා. අයිබුවන්. මම හිතන්නේ මම අපි ඉස්සෙල්ලාම කතා කරොත් දරුවෙක්ගේ නිින්ද ගැන. මම හිතන්නේ අපේ මව්වරු දෙදෙනෙක් ඉන්නවා කුඩා දරුවන් එක්ක. උඟලන්ගේ මට පොඩ්ඩක් අත්දැකීම් පොඩ්ඩක් කියන්න පුළුවන්ද? බබා ඉපදිලා පළවෙනි මාස තුන නම් ටිකක් නිින්ද නිදාගත්තේ නැහැ. හැබැයි ඊට පස්සේ නම් මෙයා දිගටම නිදාගත්තා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ෆීඩින් ටයිම් එකත් අවශ්‍ය වුණේ රෑ විද්දී. ඩොක්ටර්ට කිව්ව එක ප්‍රශ්නයක් නැහැ කියලා බබාට නිදාගන්න දෙන්න කියලා. මම හිතන්නේ අපි ඕලු විමලසේනගේ මහත්මියගෙන් ඇහුවොත් මතකද නිදාගන්න ගියාම කුඩා කාලේ කොහොමද ඒ වැඩ කටයුතු කෙරුණේ? මට පුතාලා දෙන්නෙක් ඉන්නේ. ලොකු පුතා හම්බුණාම එයා කරදරයක් නැතුව එක දිගට නිදියගන්න වුණා. මට ඊතංග අවුරුද්දේ දෙවැනි පුතා හම්බුනේ. එතෙන්දී වෙලාවත් එක්ක ෂුටක් අමාරු වුණා. එක්කෙනෙක් නැගිටිද්දී අනිත් එක්කෙනා ඒ වගේ සද්දයක් එනකොට නැගිටින එකක්. ඒ හැරෙන්න එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි නිින්ද ගැන කතා කරොත් දරුවෙක්ට නිින්ද කොච්චර අවශ්‍යද, මේක කොච්චර වැදගත් දෙයක්ද කියන එක අපිට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. ඔය hali දරුවෙකුට නිින්ද කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අපි පටන් ගත්තොත් මව් කුස ඉන්න දරුවෙක් අම්මගේ ගර්භාෂයේ ඇතුළතදී වැඩි පැය ගන්නක් නිදා ගන්නවා. ඒ මේ නිදා ගන්න එකට ලොකු රටාවක් නැහැ. මේ දරුවා දන්නේ නැහැ දවල් කාලේ මොකද්ද රාත්‍රී කාලේ මොකද්ද කියලා. එයා අම්මගේ ක්‍රියාකාරකම් එක්ක පොඩි අවබෝධයක් ලබා ගන්නවා. අම්මා දවල් කාලේදී ඇවිදිනකොට අම්මා ක්‍රියාකාරකම් වල යෙදෙනකොට මෙයා පොඩ්ඩක් වැඩි වෙලාවක් අවදි වෙලා ඉන්න පුළුවන්. රාත්‍රියේදී නිදා ගන්නකොට නිදා ගන්න පුළුවන්. මේකට විශේෂිත රටාවක් නැහැ. මේ ගර්භාෂයේ තුලදී බබා වැඩි කාලයක් නිදාගත්තු පුරුද්ද අලුත උපන් දරුවට අනිවාර්යයෙන්ම උරුම වෙනවා. මේ අලුත උපන් දරුවා ගර්භාෂයේ තුල එළියට ආවට පස්සේ බාහිර පරිසරයට හුරු වෙන්න කාලයක් ගත කරනවා. මේ කාලයේදී දරුවට විශාල දේවල් බලපානවා මේ හුරු වීමට. අලුත උපන් දරුවෙක් දවසකට පැය 16ක් 20ක් අතර කාලයක් නිදා ගන්න ගන්නවා. මේක විද්‍යාත්මක පැත්තක් තියෙනවද? විද්‍යාත්මක පැත්තක් තියෙනයි hali. ඒ විද්‍යාත්මක පැත්ත කියන්නේ අලුත උපන් දරුවෙකුට වෙන කරන්න ක්‍රියාකාරකමක් නැහැනේ. මේ දරුවට තියෙන්නේ කුසගිනි නිවුනම හොඳට නිදා ගන්න. මේක දරුවගේ පැත්තෙන් වැදගත් වෙනවා. නිින්දෙදි තමයි අපේ growth hormone එක secrete වෙන්නේ. අපේ වර්ධක hormone ශ්‍රාවේ වැඩි වෙන කරන්නේ බබා නිදාගත්තම. දැන් එතකොට වර්ධක හෝමෝන ශ්‍රාවය වුණාම තමයි බබා වර්ධනය වෙන්නේ. ඒ නිසා නින්ද වැදගත්. ඊළඟ කාරණාව තමයි දරුවෙකුගේ මුල් අවුරුද්ද තුල මොළයේ තියෙන සෛල වලින් 60%ක් වර්ධනය වෙලා අවසන් වෙනවා. ඊළඟ අවුරුදු මුල් අවුරුදු 3 තුල 80%ක් වර්ධනය වෙලා අවසන් වෙනවා. එතනින් පස්සේ වෙන්නේ ඒ නියුරෝන අතර ජාලයක් හැදෙන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මුල් අවුරුදු 3 ඇතුළත මේ මොළේ වර්ධනය සිද්ධ වෙලා ඉවර වෙන්න නම් දරුවාගේට නිින්ද ගොඩක් වැදගත් වෙනවා. සමෘද්ධික කොහොමද බබා නිදා ගන්න? කොයි වෙලාවටද හැරෙන්නේ? රෑ මැද හැරෙනවද? රෑ මැද හැරෙනවා. ඒ කියන්නේ ෆීඩ් කරන්න තමයි යාට අවශ්‍ය වුණාම ඊට පස්සෙ නිදා ගන්නවා. අපි ගොඩක් අහලා තිනවා
ගොඩක් ලොකු වෙලා බබෙක් රෑ මැද ආදර දෙකට තුනට ඇහැරලා ෆීඩ් එකක් ගන්නවා. ඒක ඒ ක්‍රමයේ කොහොමද අපි වෙනස් කරගන්නේ? මොකද දැන් ටිකක් ලොකු වුණාම බබා පැය 6ක් විතර බුදිය ගන්න කාලය ආවහම කොහොමද අපි ඒක කරගන්නේ? ඔව්, ඉහළි දරුවෙක් ලොකු වුණා කියලා එයාගේ නිින්ද අවශ්‍යතාවය නැති වෙලා යන්නේ නැහැ. ලොකු දරුවෙකුට උනත් පැය 8ක් 10ක පමණ කාලයක් දවසකට නිින්ද අවශ්‍යයි. එතනදී අපි බලන්න ඕන, දැන් අපේ අම්මලා ඉන්නවා දවල් කාලේදී දරුවව කොහොම හරි අමාරුවෙන් නිදි කරවනවා, දවල්ට නිදා ගන්න ඕන කියලා හිතලා. නමුත් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවෙක් නිදා ගන්න ඕන රාත්‍රී කාලේදී තමයි. හැබැයි ඒක රාත්‍රී කිව්වම රාත්‍රී කාලේ වැඩි වෙලාවක් ඇහැරලා ඉඳලා ගොඩක් පාන්දර වෙන්න ඇරලා නිදා ගන්න ඕනත් නැහැ. පාසල් යන දරුවෙක් වුණත් 7-8 වෙනකොට නිදාගෙන පාන්දරින් ඇහැරිනාට කමන්නේ එයාගේ අවශ්‍ය නිින්ද අරගෙන. අර දවල් කාලේ අපහසු වෙන්නේ නිදි කරවපු දරුවෙක් සමහර විට රාත්‍රියට නිදියන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ මව් කිරිබොන දරුවෙක් නම් රැට ඒ කියන්නේ කිරි බොන්න ඕන. ඉතින් ඊට වඩා ටිකක් ලොකු දරුවෙකුත් රැට එයාගේ අවශ්‍යතාවයට ආහාරයක් අවශ්‍ය වෙනවා නම් ඒක හොයලා බලන්න ඕන. ළමයාට මේක වෙන්නේ රාත්‍රී ආහාරය අඩුවෙන් ගත්ත නිසාද, එහෙම නැත්නම් මේක ඇත්තටම මේ දරුවට අවශ්‍යතාවය තියෙනවා නම් ඒක ලබා දෙන්න ඕන. අසංගිකාර තියෙනවද ප්‍රශ්නයක් අහන්න? දැන් සිස්ටර් බබා මුල් දවස්වල නිදාගත දවල්ට ගොඩක් වෙලා පැය භාගයක් විතර සමහර වෙලාවට නිදි කරවන පැය කාලය වගේ නිදාගන්නේ. ඒක සාමාන්‍ය පැය කාලයක් නිදාගන්නේ. ඔව්, දවල්ට පැය කාලක්, ඒ කියන්නේ දෙපාරක් විතර නිදි කරපොන පැය භාගයක් විතර නිදාගනි. ඒක සාමාන්‍යයිද නැත්නම් රැට හොඳට නිදාගන්නවද? රැට හොඳට නිදාගන්නවා, දෙපාරක් විතර නෙවෙයි. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ, දවල්ට අපහසු වෙන්නේ නිදි කරොත් රාත්‍රියේ නිින්ද අඩු වෙනවා. දවල්ට දරුවා ඇහැරලා එයාගේ ක්‍රියාකාරකම් වල යෙදුනට කමක් නැහැ. රාත්‍රියට තමන්ට ඇති ප්‍රමාණයට නිදා ගන්න ඕන. ටිකක් මාස 4-6 විතර පහු වෙච්ච දරුවා ගැන තමයි අපි හැම කතා කරන්නේ. වයස වැඩි වෙන්න එයා නිදා ගන්න කාල පරාසය වැඩි කරගන්නවා. ඒ කියන්නේ පැය 8ක් 10ක් නිදා ගන්න වැඩි හිටියෙක්පත් කරගන්නේ වයස වැඩි වෙනකොට. එතකොට මේ කුඩාම කාලෙදී නිදා ගන්න කාල පරාසය අඩුයි. ඒ කියන්නේ පැය දෙකක් තුනක් තමයි නිදාගන්නේ. නමුත් වාර ගන්න වැඩියෙන් නිදා ගන්නවා. දවසට ඒ වගේ වාර කීපයක් යා නිදා ගන්නවා. වැඩි හිටි දරුවෙක්ගෙන් අපිට ඒ දෙම බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. Katanya mandiin kamu yang penting bersih. Tapi dari obrolan kita, Bunda ngerti kamu juga butuh perawatan ekstra lembut. Johnson's Baby Top to Toe Wash menjaga kelembaban kulit 2 kali lebih baik dari sabun biasa. Kulitmu jadi nggak kering. Makin dengerin kamu, makin Bunda tahu cara lebih baik perawatmu. අපේ කාමරේ කොහොමද අපි කුඩා දරුවෙක් නිදි කරන කාමරේ කොහොමද අපි සුන්දර වෙන්න ඕනේද? කොහොමද එයාව නිදි නිින්දට යනකොට කොයි වගේ කාමරයකටද යන්න ඕනේ? ඔව්, ඉහළි අපි අඳුන ගන්න ඕන දරුවෙකුගේ මානසික වර්ධනය වෙන්න උපකාරී වෙන කාරණා මොනවද කියලා. ඒත් එක්කම මේ දරුවෙකුට නිදා ගන්න දැන් දවල් කාලයේදී ආලෝකයේ ශබ්දයේ මං කිව්වේ අම්මගේ ක්‍රියාකාරකම් එක්ක එයා දිවා රාත්‍රි වෙනස හඳුනා ගන්නවා කියලා. නමුත් රාත්‍රියේදී බබා නිදිය ගන්න නැත්නම් අපි බබත් එක්ක සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ. එතකොට එයා හිතනවා මේ දවල් කාලේ කියලා. ඒ නිසා ලයිට් අඩු කරලා, ඒ කියන්නේ දවල්ට අපි දක්වන ලොකු ආලෝකය අඩු කරලා, ශබ්ද අඩු කරලා, සෞම්‍ය සංගීතයක් හෝ දරුවට මවට හුරු නැලවිලි ගීයක් වගේ දෙයක් කියන එක හොඳයි. එහෙම නැතුව අධික ශබ්ද දේවල් රූපවාහිනී යන්ත්‍ර හරි ඒ වගේ මොනවා හරි කලකෝලහල ගෙදර ඒ වගේ දේවල් එක්ක දරුවගේ නින්දට බාධාවක් ඇති වෙනවා. ඒකත් එක්කම දරුවට සුවදායක පරිසරයක් වෙන්න ඕන. සිසිල් වාතාශ්‍රය ලැබෙන කාමරයක් වෙන්න ඕන. උණුසුම වෙන්න ඕන. ඇඳ ඇතිරිවලවල සුව පහසුව තියෙන්න ඕන. ඒවා ගොඩක් රළු වෙන්න බැහැ. සිනිදු සුමුදු. එතකොට අර ගොඩක් දාර මෝටු ඒ වගේ දේවල් ළඟට වදින්නේ නැති වෙන්න දරුවාගේ සිනිදුයි. ඒ සමයට හානි නොවෙන විදිහේ සිනිදු ඇඳ ඇතිරිලි වෙන්න ඕන. අනික උණුසුම් වෙන්න ඕන. හොඳයි, අපි පුංචි විරාමයකට ගිහිල්ලා ආයෙමු. අපි නැවතත් ආදරෙන් පිළිගන්නවා.
ඕලු විමලසෙන මහත්මිය මං හිතන්නේ සිස්ටර් කිව්වා දරුවෙගේ කාමරය සුන්දරව තියන්න ඕනේ බෙඩ් ෂීට්ස් කොට් ෂීට්ස් සිනිඳු වෙන්න ඕනේ කියලා. අපි කොහොමද අපේ දරුවෙගේ කාමරයක් සුන්දරව තියාගන්නේ?